ගම් පහ දිස්ත්‍රික්කයේ කියන්නේ බස්නාහිර පළාතේ ඉතාමත් වැදගත් දිස්ත්‍රික්කයක් වෙනවා. ගම් පහ දිස්ත්‍රික්කයෙන් නළු නිළුවත් දැන් ආපස්සට කරලියට එනවා. අපි දැක්කා සම්බුද්ධ ශාසනයට පිහාර එල්ල කරපු එක්තරා නළුවෙක් අපිට ආරංචියක් අව ගම් පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා කියලා. සම්බුද්ධ ශාසනය විනාශය කරන්න පුළුවන් තරම් මද පිහාර එල්ල කරේ ඒ පුද්ගලයා දැන් බිතුන් වහන්සේ කෙනෙක්ගේ කර උඩින් එන්න සූදානම් වෙනවා කියලා අපිට ආරංචි ලැබිලා තියෙනවා. කොහොම හේද කියන්නේ දන්නේ නැහැ. ලංකාවේ කොහෙන් හරි ඉල්ලයි. මතක තියාගන්න ජනසත පෙරමුණ දේශපාලන පක්ෂය සැමට පොදුවේ එක හා සමාන සහයෝගයෙන් වැඩ කරන පක්ෂයක්. ඒ වගේම තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවේ ඔක්කොම ලකනනේ ඒගොල්ලන්ගේ වරික પરම්පරාව රැකගත්ත මිසක් කුඩුගෙන සමහර කුඩු මුදලත් මේකේ තියා. ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩු මුදලාලසා කුඩු විකුණපෙවුම් ඒ වගේ කුඩුකාරට ඔක්කොම මේ ගම්පහ දිස්ත්‍රික්කෙන් බොවුනා. මුණ්ඩ චාන්දි දෝන්නේ අහිංසක අසරණ දුප්පත් මිනිස්සු ගමට ගම්පලාතේට වැඩක් කරයි කියලා. මිරිස් කුඩු මුදලාලත් මේකේ ඉන්නවා. කල්පනා කරගන්න ඕන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මිනිස් කුඩු මුදලාලි කෙනෙක් පාර්ලිමේන්තුවට යනවද කුඩුකාරයෙක් පාර්ලිමේන්තුවට යවනවද එහෙම නැත්නම් යම් යම් දූෂණ වංචා මෙරට බංකොල් කරපු යවනවද කියන එක මතක තියාගන්න. පරණ බොහුණු කිසිම දෙයකක් පාර්ලිමේන්තුවට යවන්න එපා. පාර්ලිමේන්තුවට යවන්න ඕන හොඳ සුද්ධ පිරිසුදු භාවයක් ඇති අය තමයි. හැබැයි මතක තියාග ජනසත පෙරමුණ නිමිති අපේ පක්ෂයේ කිසිම කෙනෙක් ළඟ ලේට ඇවිල්ලත් නැහැ. හොරහකලත් නැ කුඩු ගහලත් නැ කුඩු විකුණලත් නැ කුඩු ගණන්ලත් නැ. අපි යන්නේ රට හදන්න මිසක් රට බංකොලොත් කරන්නේ නෙමෙයි. රටේ අවශ්‍ය පුරවැසියන්ට රැකී රස්සා මේ වෙනට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනක් වුණා. දැන් හැම දේශපාලන පක්ෂයකම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නේ කොහොමද? රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරන අනිවාර්යෙන් බඩේ පාර ගහන්න ඕනේ කියන එක මතක තියාගන්න. බදුබර අනේ ආපස්සට හිලඟ රාජ්‍ය සේවකව කවමදාකවත් පඩි වැඩි කරමක් කියලා කිව්වේ නැහැ. නමුත් රාජ්‍ය සේවකගේ වැඩ ගන්න ඕන නිසා පඩි වැඩි කරනවා කිව්ව. නමුත් ඒ ඇත්ත කවමදාකවත් කියලා දැන් රාජ්‍ය සේවකයන් වැඩි කරන්න ඕන. වැඩි කරන වෙලාවට මේ තාමත් ආර්ථිකයේ බිඳුවෙන් තියදී ආර්ථිකය ගන්න බැරි අය කොහොමද වැඩි කරන්නේ? ජනාධිපතිවරයාගේ මං ඉල්ලා සිටිනවා ඔබතුමාලගේ මේ පොහොර සංකල්ප ගෝඨාභය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියේ පොහොර නිසා. ඔබතුමාලත් මේ අවස්ථාවේ පොහොර නිසා ආ පල්ලාට වැස්සා කියන එක මතක තියාගන්න. සිරු දාටම තිරුවන් සරණයි. හරි හරි.